Hold wild. Unleash the wild in you. ආශයකට රෝගීන් 60,000ක් පමණ රජයේ රෝහල් වලට තුල් වෙනවා ආඝාත තත්ත්වයක් එක්ක. නමුත් මේක ශ්‍රී ලංකාවේ සියලුම රෝගීන්ගේ එකතුව නෙවෙයි. සෑම 4 දිනකගේ එක අයෙකුට අවුරුදු 25ට වැඩි පුද්ගලයන්ගෙන් එක්කෙනෙකුට ආඝාතය අපිට වැළඳෙන්න පුළුවන්. ආඝාතයේ වැළඳීමේ ප්‍රවණතාවය සෑම පුද්ගලයන් 1000කින් 10 දෙනෙකුට රෝගේ වැළඳිය හැකියි. ලක්ෂ 2කට පමණ අධික ආඝාත රෝගීන් සංඛ්‍යාවක් ලංකාවේ ඉන්නවා. ආඝාත වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි රුධිර කැටියක් අවහිර වීමෙන් ඇතිවන ආඝාත තත්ත්වය. 80ක විතර අපි දකින්නේ එක 20%කගේ පමණ රුධිර වාහිනියක් විපිරා යෑමෙන් ඒ වාහනේ වීමේ නැති වෙන ආඝාත තත්ත්වය. ඒතර පිරිමින්ගේ ගොඩක් මේ දෙවන වර්ගයේ ආඝාත අපි දැකලා තියෙනවා ශ්‍රී ලංකාවේ දත්ත අනුව. මේ ආඝාතයෙන් විශාල බලපෑමක් අපිට එන්න පුළුවන් ඒ මොලේ ස්නායු සෙල් වලට හානි වීම නිසා. ඉතින් ඊටාම වැදගත් අපි මේ වර්ග දෙකෙන් කෝක වුණත් නිවාරණය තමයි ඊටාම වැදගත්. මොකද රෝගීන් 30%ක් පමණ පූර්ණ කාලීන දුබලතාවයට එන්න පුළුවන්. 30%ක් පමණ අර්ධ කාලීන දුබලතාවයට එන්න පුළුවන්. 10%ක් පමණ මේ යන්න පුළුවන්. ඒතර විවරණේ තමයි මෙහිදී තාම වැදගත් වෙන්නේ අපිට.